පැවැත්මේ මුල මැද අග සොයා ජීවිතේ අයිතිකරුවානන් පාමුල දැහැන්ගත වී කල්වාරියට පෙර නගිමු අපි තාබූර. තාබෝර් කඳු මුදුනට නැගලා මදයාබර සහෝදර සහෝදරයනි, අද ඔබයි මමයි දෙවියන් වහන්සේගෙන් අහා දැන බලා ගන්නට යන්නේ මොකක්ද? අද උන්වහන්සේත් එක්ක අපි කතා කරන්නට යන තේමාව මොකක්ද? ඔව්, අද අපේ තේමාව මුළු ජීවිත පැවැත්මටම බලපාන බලගත් මාතෘකාවක්. ඒ තමයි භාවනාව. භාවනාව. භාවනාව නැති මනුෂ්‍යත්වය, භාවනාවක් නැති ජීවිතය, භාවනාවක් නොකරන මිනිස්සු මේ ලෝකයේ මහා අවාසනාවන්ත මිනිස්සු. ජීවිතේ ගොඩාක් දේවල් අතහැරිච්ච මිනිස්සු. ජීවිතේ වටිනාකම, ජීවිත පැවැත්මේ තියෙන මුල මැද අග, ජීවිතේ තියෙන අමරණීය බව, සොබහ දහමේ තියෙන අභිරහස්, අනිත් අයගේ ජීවිතවල තියෙන මහා පුදුමාකාර පැවැත්ම, මේ ඔක්කොම අතහැරිච්ච මිනිස්සු තමයි භාවනාවක් නැති මිනිස්සු. අන්න ඒ නිසායි තාබෝර් කඳු මුදුනට අද අපි නැග්ගේ භාවනාව ගැන භාවනා කරන්නට, භාවනාව ගැන කතා කරන්නට, භාවනාව ගැන මෙනෙහි කරන්නට. ඒ මොකද තාබෝර් කඳු මුදුනේ තමයි දෙවියන් වහන්සේගේ පුතා ජේසුස් වහන්සේ මහා බලගතුම බලගතුම භාවනාව කෙරුවේ. එදා උන්වහන්සේ තාබෝර් කන්දට නැගලා තට්ට තනියම ඒ භාවනාව කර කර ඉන්නකොට ඒ භාවනාව මැද්දට දෙවියන් වහන්සේ මෝසෙස්ව එලියාව එවනවා. ඒ විතරක් නෙමෙයි, ඒ භාවනාත්මක ආධ්‍යාත්මික අත්දැකීමට දෙවියන් වහන්සේත් බද්ධ වෙනවා. ස්වර්ගයේ ඉඳන් මහ පොළොවට ඇහෙන තරමට කෑ ගහනවා. භාවනාවක් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. මදාබර සහෝදර සහෝදරයනි, දැන් මේ භාවනාවක් කරන්නේ කොහොමද? ගොඩාක් වෙලාවට භාවනාව ගැන අපි සාකච්ඡා කරනකොට ගොඩක් කතෝලිකයෝ හිතනවා ඒක අපේ එකක් නෙමෙයි, භාවනා කරන්නේ වනගත වෙලා වෙන වෙන ආගම්වල අය. භාවනාව අපේ කොටසක් නෙමෙයි, ඒක වෙන වෙන ආගම්වල එකක්. එහෙමයි අපි හිතාගෙන ඉන්නේ. ඒ තරමට කතෝලික ක්‍රිස්තියානි ජීවිත පැවැත්මෙන් මේ මහා ශුද්ධ වූ අත්දැකීම බිමට වැටිලා. ඒ තරමට මේක ජීවිතයෙන් ඈත් වෙලා. එනිසා මිනිස්සු හිතනවා භාවනාව අපිට අදාළ දෙයක් නෙමෙයි, ඒක අපේ කොටසක් නෙමෙයි කියලා. මදහාබර සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ මේ මිනිස්සුන්ගෙන් මිනිස්සුත් එක්ක කරපු ගනුදෙනුවෙන් නොලැබෙන උත්තරේ හොයාගෙන, පොතපත ඇසුරු කිරීමෙන් නොලැබෙන උත්තරේ හොයාගෙන උන්වහන්සේ තාබෝර් කන්දර නැග්ගේ ඒ මහා භාවනාව කරන්නටයි. භාවනාවක් කරනවා කියලා කියන්නේ මේ ලෝකයේ පැවැත්මෙන් වෙන පැවැත්මකට, මිනිස්සු එක්ක ඉන්න පැවැත්මෙන් දෙවියන් එක්ක ජීවත් වෙන්නට ගන්න තීරණයක්. ඔව්, එතන තියෙනවා වෙනම ආදරණීය භාෂාවක්. එතන දැනෙනවා වෙනම උණුහුමක්, වෙනම ආලේපයක්, වෙන කටහඬක්, වෙනම ඇසුරක්. එනිසා භාවනාව කියන එක මහා බලගතු දිව්‍යමය අත්දැකීමක්. දැන් කොහොමද අපි මේක කරන්නේ? කොහොමද අපි භාවනාව කරන්නේ? මෙන්න මෙතන තමයි අද අපේ කතාබහේ ඊළඟ වටිනාම තැන. භාවනාවක් කරන්නට නම් මිනිස්සෙක් තනි වෙන්නට වෙනවා. තනි වෙන්නට වෙනවා. මේ වචන අපිට හරි අඩුයි. තනිකම කියන්නේ ගොඩක් වෙලාවට මොකද්ද?
මේ තනිකම මේ භාවනාව කරන්නට අපිට අත්‍යවශ්‍ය වෙන මේ තනිකම ගැන වෙනම කතා බහක් තියනවා කරන්නට. ඔබට මතකද දයාබර සහෝදර සහෝදරයනි දෙවියන් වහන්සේ උන් වහන්සේගෙන්ම කටින් කියනවා ආදම්ව මවලා ලෝකයේම විශ්වයේම මවලා උන් වහන්සේ කියනවා මිනිසා තනිව සිටීම සුදුසු නැත කියලා. තනිකම නුසුදුසු දෙයක් හැටියටයි අපි දකින්නේ. හැබැයි භාවනාවක් කරන්නට නම් ඒ තනිකම ඕනෙමයි. අන්න ඒ නිසා අද අපිට වචන දෙකක් ඕන වෙනවා මේක තේරුම් බේරුම් කර ගැනීමට. මොකද්ද මේ වචන දෙක? තනිකම සහ හුදකලා වීම කියන එක. Loneliness and solitude කියන එක. තනිකමයි හුදකලාවයි කියන්නේ එකක් නෙමේ දෙකක්. ඇත්ත දෙවියන් වහන්සේ කියපු එක සහතික ඇත්ත. තනිකම කියලා කියන්නේ පාපයක්. තනිකම කියලා කියන්නේ නුසුදුසු දෙයක්. ඇත්ත. හැබැයි හුදකලාව කියන්නේ දෙවියන් වහන්සේව දැනෙන හැඟෙන ආධ්‍යාත්මික මොහොතක් ස්පර්ශයක් ආලේපිත මොහොතක්. කොහොමද මේ දෙක හඳුනගන්නේ? කොහොමද තනිකමයි හුදකලාවයි වෙන් කරගන්නේ? මදහවර සහෝදර සහෝදරීනි ඒක වෙන් කරගන්න හරිම පහසුයි. එක දෙයයි කරන්නට ඕනේ. ඔබ සාතන් එක්ක අන්ධකාරයේ එක්ක තනි වුණොත් ඒක තනිකම. හැබැයි ඔබ දෙවියන් සමග, ඔබ සමග, ඔබ විශ්වය සමග, ඔබ සබහ දහම සමග තනි වුණොත් ඒක තනිකමක් නෙමෙයි. ඒකට අපි කියන්නේ හුදකලාව. ශුද්ධ වූ හුදකලාව. පෞකාර තනිකම ශුද්ධ වූ හුදකලාව. එහෙමනම් මේ දෙක තෝරා බේරා ගන්නට අපිට උදව් වෙන්නේ එකම එක දෙයයි. ඔබ කා එක්කද තනි වෙන්නේ? අන්න එතන තියෙනවා ඔබ පෞකාර අත්දැකීමකද ඉන්නේ ස්වර්ගීක දිව්‍යමය අත්දැකීමකද ඉන්නේ කියලා. ඔබ සාතන් එක්ක මුල්ලකට ගියොත් ඔබ ඒ පෞකාර තනිකමට ගොදුරු වෙලා ඔබ දෙවියන් සමග විශ්වය සමග සබහා දහම සමග ඔබ ඔබේ හෘද සාක්ෂිය එක්ක මුල්ලකට ගියොත් නිහඬ වුණොත් නතර වුණොත් ඒක තනිකමක් නෙමෙයි. ඒක හුදකලා වීමක්. දෙවියන් සමග ශුද්ධ වූ හුදකලා වීමක්. ඔන්නෝකයි අද අපි තෝරා බේරා ගන්නට ඕනේ. එහෙමනම් ඔබ කා එක්කද මුල්ලකට යන්නේ? ඔබ කා එක්කද නිශ්ශබ්දව ඉන්නේ? ඔබ කාගේ ඇසුරෙද ඉන්නේ? අන්න ඒක තමයි ඔබ තනිද හුදකලාද කියලා. ඔබ පෞකාර තනිකමක ගොදුරක්ද ශුද්ධ වූ හුදකලාවක දේව ගනුදෙනුවක් කරන කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ අන්න එතනයි. ඒ අතින් බැලුවාම අපිට පේනවාද ලෝකේ ගොඩාක් ඉන්නේ තනි වෙච්ච මිනිස්සු. පෞකාර තනිකමක දුක් විඳින මිනිස්සු. ඔව්, දෙවියන් සමග හෘද සාක්ෂිය සමග සබහ දහම සමග කතා බහ කරන හුදකලා වෙච්ච ඒ දිව්‍යමය අත්දැකීමක ඉන්න මිනිස්සු අතලොස්සයි අපිට ඉන්නේ. අතලොස්සයි ඉන්නේ. අපි දකින්නේ ගොඩාක් වෙලාවට එක්කෝ මහා ගෝසාවකට ගොදුරු වෙච්ච ගෝසාවක ජීවත් වෙන මිනිස්සු. එහෙම නැත්නම් තනියෙන් පාපයක තනි වෙලා අන්ධකාරයක තනි වෙලා අන්ධකාරයට පාපයට ගොදුරු වෙලා ඉන්න මිනිස්සු. එහෙම අයට ජීවිතේ භාවනාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් ශුද්ධ වූ බයිබලයට අපි යන්නට යනවා. ශුද්ධ වූ බයිබලයේ පිටුවෙන් පිටුව පෙරලලා අපි හොයා දැන බලා ගනිමු මේ තාබෝර් කන්දේ ඉඳගෙන මේ තනිකමේ හුදකලාවේ වෙනස. අපි ශුද්ධාත්මයන් වහන්සේට කියමු මේ ලෝකේට එහා තියෙන මේ මහා දිව්‍යමය පැවැත්ම, මේ වලා තීරයෙන් එහා තියෙන ඒ ශුද්ධ වූ අත්දැකීම, මේ තනිකමේ පාපය පරාජය කරගෙන අපිට යන්නට පුළුවන් ඒ හුදකලාවේ
සුද්ධ වූ ගනුදෙනුව ගැන අපට කියා දෙන්න කියලා අපි මේ භාවනාව දිගටම කරමු. වලාතිරයෙන් නෙහා කොහේද ලෝකයක් සොයා ඇදින් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් තරංගයක් ලෙසින් නදී බිඳී නොයන් සිතින් වසන්තයක් ලෙසින් නුදාව ඉන්න ජීවිතෙන් වලාතීරයෙන් නෙහා කොහේද ලෝකයක් සොයා ඇදින් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදත් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින් පින් උයන්දුරින් වලාතීරයෙන් නෙහා කොහේද ලෝකයක් සොයා ඇදින් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඒකේ උත්තරය අපේ ගොඩාක් ප්‍රශ්නවලට උත්තර දෙන නිසා. දේව මෑණියන්ව හොයාගෙන ස්වර්ගයේ ඉඳන් ගාබ්‍රියෙල් දේවදූතයා එනකොට දේව මෑණියෝ හිටියේ ලිඳ ළඟ සංගමයක් දාගෙනද? කතා කර කරද? දේව මෑණියෝ හිටියේ ආනා මෞතුමිය එහෙම නැත්නම් ජෝකින මුනිඳුරා එක්ක මේ අම්මා තාත්තා එක්ක කතා කර කර කෑම කකාද? දේව මෑණියෝ හිටියේ හුදකලා අත්දැකීමක. දේව මෑණියෝ තනියම හිටියේ. මදහාපර සහෝදර සහෝදරයනි, පුරාණ ගිවිසුම දිහා පොඩ්ඩක් බලන්න. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව හොයාගෙන එනකොට දෙවියන් වහන්සේ නෝවාට කතා කරපු හැම වෙලාවෙම අර ඇවිලෙන එහෙත් ගිනිගත්ත නැති පඳුරෙන් මෝසෙස්ගේ හෘද සාක්ෂියට ගිනි අවුලපු දෙවියන් වහන්සේ දාවිද්ගේ ජීවිතයේදී පවා දිවැසවරුන්ගේ ජීවිත පුරාවට මේ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ කටහඬ ඇහුනේ, දෙවියන් වහන්සේගේ ස්පර්ශය දැනුනේ, දෙවියන් වහන්සේගේ ආලේපයෙන් පිරුනේ ඒ හැම කෙනෙක්ම ഘോഷාවක ඉන්නකොට නෙමෙයි, සමූහයක් එක්ක ඉන්නකොටත් නෙමෙයි, හුදකලා වෙලා ඉන්නකොටයි. හුදකලා වෙලා ඉන්නකොට ඒ වචනේ හරි වටිනවා. මහදයාබර සහෝදර සහෝදරයනි, දෙවියන් වහන්සේගේ භාෂාව සිංහල නෙමේ, දෙමළ ඉංග්‍රීසි නෙමේ, ඉතාලි ප්‍රංශ ජර්මන් නෙමේ, දෙවියන් වහන්සේගේ භාෂාව නිශ්ශබ්දතාවයයි. නිහඬ ගැඹුරු නිහැඬියාවක් තුල අපි කට වහ ගන්න කොටයි උන්වහන්සේ කටාරින්නේ. අපි ඇස් දෙක වහගන්න කොටයි උන්වහන්සේව පේන්න පටන් ගන්නෙ.
එනිසා මේ කට පොඩ්ඩක් වහගෙන ඇස් දෙක ටිකක් වහගෙන කකුල් දෙකෙන් දුවන 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 මේ ගමන නතර කරලා එක තැනක ධානාගත වෙනකොට ඔන්න අර නොපෙනෙන කෙනාව පේන්න පටන් ගන්නවා. අර නැහෙන කටහඬ ඇහෙන්න පටන් ගන්නවා. අර නොදැනුණු ආදරය දැනෙන්න පටන් ගන්නවා. මහා බලයක් එක්ක නතර වෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේකටයි භාවනාව කියලා කියන්නේ. නමුත් අද මාදයාබර සහෝදර සහෝදරියනි ඇස් දෙක වහගෙන අත් දෙක වැඳගෙන කට වහගෙන විනාඩි 5ක් එක තැනකට වාඩි වෙලා ඉන්න පුළුවන් කාටද? එහෙම මිනිස්සු ඔබේ ගෙදර ඉන්නවද? ඔබ දැකලා තියෙනවද කවදාවත් ඔබේ අම්මා ඔබේ තාත්තා නිහඬව විනාඩි 10ක් ගෙදර සුරුවන් කූඩුව ළඟ භාවනා කරනවා? ඔබ දැකලා තියෙනවද? ඒ වගේ දර්ශන අපේ දරුවන්ගේ හිතකවත් නැහැ. හිතක කොනකවත් නැහැ. මේ ඇහැට දැකලවත් නැහැ. අද භාවනා කරන මිනිස්සු නැහැ. අද ඇස් දෙක වහගෙන මේ දුවන 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 ලෝකෙන් පොඩ්ඩක් නතර වෙලා කට වහගෙන ඉන්න අය. ඔබ දැකලා තියෙනවද? අන්න ඒ නිසා මොකද කරන්නේ? දෙවියන් වහන්සේට කතා කරගන්න ඕන වුණත් ඉඩ කඩක් නැහැ. ඇයි මහා ගෝසාවක ඉන්නේ? මහා අරගලයක ඉන්නේ. දුවදුව ඉන්නේ. පෝලිං වල ඉන්නේ. බැන බැන ඉන්නේ. ටීවී බල බල ඉන්නේ. ෆෝන් එකේ ඉන්නේ. කායක හරි කියෝ කියෝ ඉන්නේ. හැම තිස්සෙම නිදා ගන්න ටික ඇරෙන්න සමහරු නිදාගන්නේ අර කන් දෙකේ ඉයර්ෆෝන් එක ඔබාගෙන ෆෝන් එක පපුව උඩ තියාගෙන කතා කර කර. ඒ නිසා මොකද වෙන්නේ? නොපෙනෙන කෙනාව දැක ගන්නට ඉඩ කඩ නැහැ. එයාගේ කටහඬ අහන්නට අපි නිහඬ නැහැ. උන්වහන්සේව දැනෙන වටා පිටාවක් පරිසරයක් අපේ ගේ ඇතුලේ නැහැ. මාදාවර සහෝදර සහෝදරයනි, එක්කෝ අපි මහා ගෝසාවක, මහා කතාබහක, මහා ගනුදෙනුවක බිසි 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 කලබලකාරී ජීවිතයක, එහෙම නැත්නම් අපි තනි වෙන හැම මොහොතෙම තනි වෙන්නේ සාතන් එක්ක, අන්ධකාරය එක්ක, බහුකාර ලෝකෙක. එහෙම නෙමෙයිද? ඔබ ඔබෙන් අහලා බලන්න. ඔබ එහෙම නෙමෙයිද? ඔබ දවසකට පැය 24න් විනාඩි 10ක් ඇස් දෙක වහගෙන කට වහගෙන ජේසු දිහා බලාගෙන දෙවියන් වහන්සේගේ කටහඬ අහන කෙනෙක්ද? භාවනාවක් නොකරනොත්, භාවනාවක් නොකරන කිසි කෙනෙකුට මේ ආලේපේ ලැබෙන්නේ නැහැ. ඇයි අද අපි අඬන්නේ? අපි වැටිලා කියලා කෑගගහ කියන්නේ? කොච්චර ආඥා කෙරුවත් දේවල් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ? ඇයි? දෙවියන් වහන්සේත් එක්ක මේ ගනුදෙනුව නැති නිසා. මාදාවර සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේගේ පුතා හැටියට සියල්ල කරන්න පුළුවන් බලයක් තියාගෙනත්, දෙවියන් වහන්සේගේ එකම පුතා වෙලත් ඕන දෙයක් කරන්න බලය තියාගෙනත් උන්වහන්සේ මහා පාන්දර හුදකලා වෙන්න ගියේ නැද්ද? ඇස් දෙක වහගෙන ඉර පායන්නටත් කලින්, මල් පිපෙන්න කලින්, කුරුල්ලෝ කෑ ගහන්න කලින්, ගෝලයෝ ඇස් අරින්න කලින් උන් වහන්සේ තාත්තා හොයාගෙන ගියේ නැද්ද? දවස දවස දිහා බලන්නට, අද දවසේ මොනවද වෙන්නට යන්නේ කියලා බලන්නට, ඒ ආලේපය ලබන්නට උන් වහන්සේ හුදකලා වුන් නැද්ද? භාවනාවට ගියේ නැද්ද? මාදාවර සහෝදර සහෝදරෙනි, ජේසුස් වහන්සේ ජනප්‍රිය රැල්ලට අහු වුණේ නැහැ. ගෝසාකාරී ලෝකෙ පස්සේ ගියේ නැහැ. උන්වහන්සේ ඇදහුවා භාවනාවේ බලය. උන්වහන්සේ ඇදහුවා ඇස් දෙකට පේන දේවල් වලට වඩා ඇස් දෙක වහගත්තම පේන දේවල් වල බලය. උන්වහන්සේ ඇදහුවා
මේ කට ඇරගෙන කියන දේවල් වලට වඩා කට වහගෙන ඇහෙන දේවල් වල බලය. උන්වහන්සේ ඒක අදහපු හින්දා ඒ නොපෙනෙන දේවල් වල බලය, නැහැන දේවල් වල බලය අදහපු නිසා තමයි උන්වහන්සේ භාවනාවට මහ පාන්දර හිමිදිරි පාන්දර කඳු මුදුනට නැග්ගේ. එනිසා කාලය උදා වෙලා නේද? කාලය උදා වෙලා ඔබට මට උන්වහන්සේව දකින්න ඕන නම් ඇස් දෙක වහගෙන ඉන්න, උන්වහන්සේව ඇහෙන්නට නම් කට වහගෙන ඉන්න, උන්වහන්සේගේ ආදරය දැනෙන්න නම් දුවන එක නවත්තලා නතර වෙලා ඉන්න, භාවනාවට යන්න. මේ භාවනාව මම ඔබට කියන ගමන් මම මටත් කියාගන්න එකක්. මගේ ජීවිතයත් සමහර වෙලාවට මහ කලබලකාරී ලෙස ගෙවෙනවා. ඒ වෙලාවට මට දැනලා තියෙනවා දැන් ඇති නතර වෙන්න, ඇස් දෙක වහගන්න, කට වහගන්න, ඉඳගන්න එක දැනලා තියෙනවා. ඒ බලය අත්දකලයි මම මේ ඔබට කියන්නේ. මාධ්‍යවර සහෝදර සහෝදරෙනි, භාවනාවෙන් තොර ජීවිතයක් හිතන්නටවත් පතන්නටවත් එපා. ඔබ විනාසයි, ඔබේ ආත්මේ විනාසයි. භාවනා නොකරන කෙනෙක් සාතන් ඉදිරිපිට සාතන්ට පහසු ගොදුරක්, ඉතා පහසු ගොදුරක්. එනිසා මේ රාත්‍රියේ තාබෝර් කඳු මුදුනේ ඉඳන් අපි ඒ භාවනාව කරමු. තාබෝර් කන්දට නැගලා ජීවිතේ මහා භාවනාවක් කරපු ස්වාමින් වහන්සේත් එක්ක අද අපි මේ ගමන පටන් ගමු. දවසකට විනාඩි 10ක් 15ක්වත් භාවනාවට යොමු වෙමු. උන්වහන්සේව දකිමු, උන්වහන්සේව අහමු, උන්වහන්සේව දැනෙන පැවැත්මකට අපි යමු.